ඔක්කොම නැකත් වැරදිද? අවුරුදු චාරිත්‍ර කරන්න ඕන හරිම නැකත මොකද්ද? දැන් මේ දවස්වල තියෙන ප්‍රශ්නයක් තමයි එක කට්ටියක් එකක් කියනවා නැකත් ගැන තව කට්ටියක් තවත් එකක් කියනවා. ඉතින් නැකත් ගැන නොදන්න අපි කොයි එකද කරන්න ඕනේ? කොයි නැකතද අපි පිළිපදින්න ඕනේ කියලා අතරමං වෙලා ඉන්නවා. ඉතින් මමත් ඒ වගේම අතරමං වෙච්ච කෙනෙක්. මම හිතනවා ඔගොල්ලොත් ඒ වගේ අතරමං වෙලා ඉන්නවා නම් කොයි නැකතද මම පිළිපදින්න ඕනේ කියලා ඔගොල්ලෝ වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක. මොකද අපි නැකත් ගැන ඇත්තටම දන්නේ නැහැ. ඒ නිසා අපිට හරියටම හිතා ගන්න බෑ කවුරු කියන එකද හරි කියලා. එතකොට අපිට හිතා ගන්න බෑ අපි කොයි නැකතද පිළිපදින්න ඕනේ කියලා. ඉතින් මෙන්න මේ වගේ වෙලාවට ඔය හතරමං වෙලා ඉන්නවා නම් මම ඔයගලන්ට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නම් අපි කොයි නැකතද තෝරගන්න ඕනේ, මොකද්ද අපි තෝරගන්න ඕනේ කියලා. මමත් ඔයගොල්ලෝ වගේම මේ දැන් අප්‍රේල් මාසේ අවුරුදු සමරන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් මේ වෙලාවේ මමත් අතරමං වෙලා ඉන්නේ මමත් කොයි නැකතද පිළිපදින්නේ කියලා. ඉතින් මේ වෙලාවේ මට ඇත්තටම මතක් වුණා මම හැම දවසකම හැම නැකතකදීම මම සමහර වෙලාවට මගේ ජීවිතයේ සමහර තීරණවලදී සමහර නැකත් ගන්න ගිය වෙලාවල් වල ඔය දේම මට සිද්ධ වෙලා තියෙනවා. දෙපැත්තක් දෙවිදියක් කියනවා. ඉතින් ඒ වෙලාවේ මම හරියටම නැකත විදියට තීරණය කරලා මම කරපු දේවල් තියෙනවා. ඉතින් ඒව මට 100%ක්ම සාර්ථක වුණා. ඉතින් මම ඔයගලන්ට කියලා දෙන්නම් ඒ මම දැන් මම සිංහල අවුරුදු වලට ඒක මෙච්චර කාලයක් කරේ නැහැ. මොකද සිංහල අවුරුදු වලට ඒක සිද්ධ වුණේ නැති නිසා සාමාන්‍ය විදියට මම හැමෝම කරන විදියට ඒ නැකත් තමයි මම පිළිපැද්දේ. ඉතින් දැන් මට තේරෙනවා මෙච්චර කාලයක් මම කරපු දේ කවදාවත් මට වැරදුනේ නැහැ. මගේ නැකත් මට හරියටම හරි ගියා. ඉතින් මම ඒක කියලා දෙන්නම් ඔයගලන්ට මේ වීඩියෝ එකේ අන්තිමේදී කොහොමද ඒ මම නැකත් පිළිපැද්දේ කියලා මම ඒ 100%ක් සාර්ථක කරගත්ත ක්‍රමය මොකද්ද කියලා මම මේ වීඩියෝ එකේ අන්තිමේදී ඔයගලන්ට කියලා දෙන්නම්. ඒක නිසා මේ වීඩියෝ එක ඔයගොල්ලෝ මුලින් ඉඳලා අගටම අහන්න. එතකොට මුලින් ඉඳලා අගටම අහුවොත් තමයි ඔයගලන්ට මේකේ හරි අදහසක් ගන්න පුළුවන්. හරියට මොකද්ද කරන්න ඕනේ කියලා තීරණය කරගන්න පුළුවන්. දැන් මම මෙතනදී ජ්‍යොතිෂය වැරදි කියලා කියන්නේ නැහැ. ඇතරම් මමත් නැකත් පිළිපදින කෙනෙක්, නැකත් විශ්වාස කරන කෙනෙක්. හැබැයි මම ඊට පස්සේ ගොඩක් වෙලාවට මේ නැකත්වලදී එක එක්කිනා එක එක දේවල් කියන නිසා මට හරියට තෝරගන්න බෑ. අතරමං වෙනවා සමහර වෙලාවට. ඒ නිසා මම මගේ නැකත් මම අනුගමනය කරන ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒක 100%ක් මම කලින් ඔයගලන්ට කිව්වා වගේ සාර්ථකයි. ඉතින් ඒ ක්‍රමය මම මෙච්චර කල් මේක සිංහල අවුරුදු වලට කරේ නෑ. මොකද සිංහල අවුරුදු වල අපිට මෙහෙම ප්‍රශ්නයක් ආපු නැති නිසා. ඉතින් ඒක මම දැන් මේ අවුරුද්දේ අතර මම මේ අවුරුද්දේ සිංහල අවුරුදු සමරන්න හිතන්නේ නැකත් විදිහට මම අද ඔයගලන්ට කියලා දෙන්න යන විදිහ. ඉතින් කවුරු හරි මම වගේ අතරමං වෙලා ඉන්නවනම් මොකද්ද කරන්න කියලා තීරණය කරගන්න බැරි නම් අන්න එයාට මේක ගොඩක් වටිනවා. ඉතින් ඔයගලන්ට ඒ විදිහට කරලා බලන්න පුළුවන්. අනිවාර්යෙන් මම දන්නවා සාර්ථක වෙන බව. මොකද මට මෙච්චර කාලයක් කරපු හැම දෙයකටම සාර්ථක වුණ නිසා. ඉතින් මම කියන්නේ නැහැ කවුරු හරි දැන් අපිටම ඒ කියලා කණ්ඩායමක් කියනවා මෙන්න මේ නැකත තමයි ඔයා පිළිපදින්න ඕනි කියලා. B කියන කණ්ඩායම කියනවා නෑ නෑ මෙන්න මේක තමයි ඔයගොල්ලෝ කරන්න ඕනි කියලා. ඉතින් මේකෙදී ඔයා තීරණය කරනවා නම් A කියන කණ්ඩායම කියන එක හරියටම හරි ඒක තමයි මම කරන්න ඕනි කියලා ඒක ඔයාට හරියටම හරි. ඔයාට කවදාවත් ඒකෙන් වරදින්නේ නැහැ. ඉතින් තව කවුරු හරි හිතනවා නෑ මම කරන්නේ B කියන කණ්ඩායම කියන දේ කියලා. ඉතින් ඔයා එහෙම හිතලා ඒක නම් කරන්නේ ඔයාට ඒක හරියටම හරි. ඔයාට ඒක වරදින්නේ නෑ. ඔයාට ඒක හරියටම හරියනවා. මේක ඔයා මේ කොයි කණ්ඩායමේ කියන එක වුණත් හරි සතුටෙන් තීරණය කළා හොඳ විශ්වාසයකින් ඔයාට කරනවා නම් ඒක ඔයාට හරියනවා. හැබැයි අපිටම කවුරු හරි දෙගිඩියාවෙන් මේක කරන්න හරියයිද දන්නේ නැහැ. මේ කියන දේවල් හරියයිද දන්නේ නැහැ. මේ නැකත් හරියයිද දන්නේ නැහැ. නමුත් මට දැන් කරන්න දෙයක් නැහැ. මම ඒ නිසා ඒ කියන කණ්ඩායමේ කියන එක තෝරගෙන කරනවා කියලා ඔයා කරනවා. හැබැයි ඔයා මේ නැකත් ඉවර වුණාට පස්සේ කවුරු හරි කියනවා නම් ආපහු මේ නැකත් වලින් හොඳම නැකත් ටික තිබුණේ B කියන කණ්ඩායමේ කියලා. එතකොට ඔයාට මොකද වෙන්නේ? ඔයාගේ හිතට මොකද වෙන්නේ? ඔයා හිතනවා අයියෝ මම කරේ හර නැකත් ටිකනේ දැන් මගේ ජීවිතේට මොකද වෙන්නේ? ඔක්කොම අවුල්. මගේ මුළු අවුරුද්දම අවුල්. මගේ එනර්ජි එක අවුල්. ජීවිතේම අවුල්ලා යනවා. අපරාධයක්. ඉතින් ඒ නිසා ඔයා හරියට තීරණය කරන්න ඕනේ ඔයා මොන නැකත්ද කොයි විදිහටද පිළිපදින්නේ කියලා. මේ මොන නැකත ඔයා පිළිපැද්දත් ඔයා හරි සතුටෙන් එදේ කරන්න ඕනේ. හොඳට මතක තියාගන්න මේ වෙලාව කියලා කියන්නේ අපේ සූර්යා එක චක්‍රයක් ඉවර වෙලා තවත් චක්‍රයක් පටන් ගන්න වෙලාව. මේ අතරමැද කාලයේදී මේ ට්‍රාන්සිෂන් එක වෙන කාලයේදී අපි එකචක් අලුත් පරණ අවුරුද්ද ඉවර වෙලා අලුත් අවුරුද්ද පටන් ගන්න යන අතරමැද කාලයේදී ඔයගොල්ලෝ දන්නවා අපි මොකද්ද කරන්නේ? අපි කරන්නේ
පන්සලට ගින මුලින්ම තියෙන අපිට පුණ්‍ය කාලය. මේ කාලයේදී අපි පන්සලට වෙලා මොකද කරන්නේ? අපි බුද්ධ ධර්ම සංඝ රත්නය වෙනුවෙන් පූජා පුද පූජා පවත්වනවා. පන්සලට වෙලා අපි බොහොම සංසුන්ව බොහොම සතුටු සිතින් මේ කාලය ගත කරනවා පන්සලේ. ඊට පස්සේ තමයි අපි අවුරුද්ද පටන් ගන්නේ. මේ මොන නැකතෙන් අපි A කියන කණ්ඩායම කියන එක වුණත් B කියන කණ්ඩායම කියන එක වුණත් කොයි අය කියන එක වුණත් ඒ හැමෝමත් පටන් ගන්නේ කොහොමද? මුලින්ම පුණ්‍ය කාලයෙන්. පන්සලේ බෞද්ධ අය වුණත් හින්දු අය වුණත් මේ කාලේ ගත කරන්නේ ආගමනුකූලව. ඉතින් මුලින්ම අපි ඒ කියන්නේ අපිට ඇත්තරම මේ ට්‍රාන්සිෂන් එක මේ සංක්‍රාන්තිය සිද්ධ වෙන වෙලාවේදී ඇත්තරම අපි අපේ එනර්ජි එක ආරක්ෂා කරගන්නවා. ඒක නිසා තමයි අපි ගිහිල්ලා පන්සලේ ඒ කාලේ ගත කරන්නේ. අපි බෞද්ධ අය නම් පන්සලෙන්, ඒ වගේ හින්දු අය නම් කෝවිලෙන් මේ විදිහට අපි ඇත්තරම මුලින්ම පටන් ගන්න අපේ ජීවිතය ආරම්භ කරන්න යන්නේ ආගමනුකූලව. ඉතින් අනිත් හැම නැකතකටම කලින් අපි මුලින්ම කරන්නේ මෙන්න මේ විදිහට ආගමනුකූලව තමයි අපේ ජීවිතය පටන් ගන්න යන්නේ. ඉතින් මේ වෙලාව කියලා කියන්නේ ඇත්තරම සූර්ය සංක්‍රාන්තියක් වෙන වෙලාව සහ අපිට මේ අලුත් අවුරුද්ද ලැබෙන වෙලාව කියන්නේ ලොකු එනර්ජි එකක් අපිට ලැබෙන වෙලාවක්. සූර්යාගේ එක චක්‍රයක් ඉවර වෙලා අනිත් චක්‍රය පටන් අරගන්න අපේ අලුත් අවුරුද්ද උදා වෙන වෙලාවේ අපිට ලොකු එනර්ජි එකක් ලැබෙනවා. මේ එනර්ජි එක ලැබෙනකොට අපි ඇත්තටම මේක බාර ගන්න ඕපන් වෙන්න ඕනේ, විවෘත වෙන්න ඕනේ. අපි විවෘත වෙන්න ඕනේ කොහොමද? අපි විවෘත වෙන්න ඕනේ හරිම සතුටින්. අපි විවෘත වෙන්න ඕනේ හොඳ විශ්වාසයකින්. එහෙම නැතුව හිතන්න අපිට හරියට තීරණය කරන්න බැරුව, හරි නැකතක් තීරණය කරගන්න බැරුව අපි දෙගිඩියාවෙන් නම් මේ එනර්ජි එකට විවෘත වෙන්නේ. අපිට සැකයි අපි හරියට මේ කරපු දේ හරියයිද දන්නේ නැහැ කියලා. කමක් නැහැ, ඔන්න ඔය අපි කරලා බලමු කියලා හිතලා අපි කරනවා නම් ඒක. අපි හරියට ඕපන් වෙන්නේ නැහැ මේ ශක්තියට. අපි හරියට මේ ශක්තියට ඕපන් වුණොත් අපිට පුළුවන් වෙනවා අපේ අවුරුද්ද ඉතිරි කාලය බොහොම පහසුවෙන් ගෙවන්න. ඒ වගේම අපිට අවශ්‍ය සියලුම දේවල් ජය ගන්න මේ අවුරුද්ද ඇතුළත. ඉතින් ඒක නිසා අපි හරියට තීරණය කරන්න ඕනේ අපි මොකද්ද කරන්න යන්නේ කියලා. අපි නිකන් දෙගිඩියාවෙන් මේක කරලා හරියන්නේ නැහැ. අපි හොඳ විශ්වාසයෙන් යුතුව කරන්න පුළුවන් දෙයක් තමයි තෝරගන්න ඕනේ. නැත්තම් කවුරු හරි කිව්ව පළියට අපි මේක කරලා හරියන්නේ නැහැ. මෙතනදී වාහිතන්න ඔයගලන්ට හිතෙනවා නම් ඔය දෙපාර්ශවයෙන්ම කවුරු හරි කියන ඒ දෙපැත්තෙන් කාගේ හරි එකක් මේ හරි කියලා. ඒක හරියටම විශ්වාසයි කියලා. ඒක බොහොම සතුටින් මට මේක කරන්න පුළුවන් කියලා. ඒක කරන්න. ඒකට කිසිම බාධාවක් නැහැ. මම ඔයගලන්ට කියලා දෙන්නම් මම මොකද්ද දැන් මෙතනදී කරන ක්‍රමය කියලා. මම මොකද ගොඩාක් වෙලාව අරගන්න නැතුව ඔයගලන්ට කියලා දෙන්නම් මොකද්ද මම මෙච්චර කාලයක් කරපු ක්‍රමය සහ මම මේ අවුරුද්දේදී ඇත්තටම සිංහල අවුරුද්දේ කරන්න හිතාගෙන ඉන්න ක්‍රමය, නැකත් අල්ලන ක්‍රමය කියලා. උදාහරණයක් විදිහට හිතන්න අපි මොනවා හරි දෙයකට බය වුණොත්, එහෙම නැත්නම් අපිට මොකක් හරි තීරණයක් ගන්න බැරුව ඉන්න වෙලාවක, අපි දෙගිඩියාවකින් ඉන්න වෙලාවක අපිට එකපාරට මතක් වෙන්නේ මොකද්ද? බුදුගුණ. අපි යන්නේ කොහෙටද? පන්සලට. හිතන්න අපි එකපාරට බය වුණාම අපිට මතක් වෙන්නේ ඉතිපිසෝ භගවා අරහං කියලා බුදුගුණ. ඉතින් ඒ වගේ අපි මේ වගේ අතරමං වෙලා ඉන්න වෙලාවකත් අපිට ඇත්තරම මේ බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ ආශිර්වාදය ගන්න පුළුවන්. ඒ වගේම ඒ ආරක්ෂාව අපිට ගන්න පුළුවන්, ඒ රැකවරණය අපිට පතන්න පුළුවන්. ඉතින් මේ මම මෙතනදී ඔයගලන්ට කියන්නේ මම ඇත්තරම කරන දෙයක්. ඔයගලන්ටත් මේක කරලා බලන්න පුළුවන්. හරියටම හරියනවා. ඔගොල්ලෝ දැන් මේ වගේ දෙගිඩියාවකින් ඉන්න අය, මොකද්ද කරන්න කියලා හරි තීරණයක් නැති අයට මෙන්න මේක කරන්න පුළුවන්. ඔගොල්ලෝ අවුරුදු දවසේ නැගිටලා උදේ පාන්දර නැගිටට පස්සේ පිරිසිදු වෙලා ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය වෙනුවෙන් මල් පහන් පූජා කරලා ඒ ගුණ සිහිපත් කරලා ඉවර වෙලා ගොඩක් සතුටු සිතින්, හොඳට මතක තියාගන්න, සතුටු සිතින් බුද්ධ ධම්ම සංඝ රත්නය ගැන විශ්වාසයෙන් යුතුව ඔගොල්ලෝ නැකත පටන් ගන්න. අන්න ඒක තමයි හොඳම නැකත ඔගලන්ට මේ දේවල් කරන්න. හොඳට මතක තියාගන්න, හිතේ සතුට, හිතේ සැනසීම, ඒ වගේම හිතේ මෛත්‍රිය, ආදරය, කරුණාව, මේ ඔක්කොම දේවල් හිතේ පිරුණාම හිතේ කැත ගතිය නැති වෙලා යනවා. මේ දේවල් හිතේ තියෙනකොට තමයි අපේ හිත කැත. ඉතින් මේ කැත නැති වෙලාව තමයි අපිට නැකත කියන එක උදා වෙන්නේ. ඉතින් අපේ හිතේ මෛත්‍රිය, ආදරය, කරුණාව, ඒ වගේම විශ්වාසය, බුදු පියාණන් වහන්සේගේ ගුණ ගැන තියෙන ශ්‍රද්ධාව, මේ ඔක්කොම ඇති වුණාම අපේ හිතේ ඇත්තරම බොහොම පිරිසිදු හිතක් පහළ වෙනවා. ඉතින් අන්න ඒ වෙලාව හොඳම නැකත අපිට මේ ලිපගිනි මොලවන්නට අපි කරන ඕනම නැකත් වැඩ කටයුත්තක් කරන්න. ඉතින් ඒක තමයි මං පිළිපදින නැකත.
මම අතර මං වෙච්ච කාලේදී මගේ මම මගේ ගේ හදන කාලේ මම ගොඩක් මේ නැකත් වලදී ගොඩක් අතර මං වුණා. එතකොට මගේ ගෙදර ප්‍රධාන දොර තියෙන කොටත් මම තිබ්බේ මෙන්න මේ විදිහට. මගේ ප්‍රධාන දොර තිබ්බේ මෙන්න මේ නැකතෙන්. ඉතින් ඇත්තටම මට කවදාවත් වැරදුන්නේ නැහැ මට හරි ගියා මිසක්. ඉතින් මම එදා ඉඳලම පිළිගත්ත දෙයක් තමයි මේ නැකත මට හරියටම හරි කියලා. මම මේකෙදි කියන්නේ නැහැ කවදාවත් ජ්‍යොතිෂය වැරදි කියලා. මම මේක උපරිමයෙන්ම පිළිගන්නවා. ඒක ඉතාමත්ම හොඳ ශාස්ත්‍රයක්. එක්කෙනෙක් එකක් කියනකොට තව එක්කෙනෙක් තව එකක් කියනකොට තවත් එක්කෙනෙක් තවත් දෙයක් කියනකොට අපි මොකද්ද කරන්නේ? අපි ජ්‍යොතිෂය ගැන දන්නේ නැති අය. එතකොට අපි මොකද කරන්නේ? මොකද්ද අපි තෝරගන්නේ? අපිට පතන්න වෙන්නේ බුදු පියාණන් වහන්සේගේ රැකවරණය විතරයි. ඉතින් මම ඒක පැතුවා. මම ඒක ඒ විදිහට කරා. මට ඒක හරි ගියා. ඉතින් ඔගොල්ලොත් ඒක විශ්වාස කරනවා නම් ඔයාලන්ට ඒක ඒ විදිහටම කරන්න පුළුවන්. හැබැයි මම තව දෙයක් තියෙනවා ඔයාලන්ට කියන්න. හිතන්න ඒ කියන කට්ටිය කියන දේ පිළිපදින අය සහ බී කියන කට්ටිය පිළිපදින අය. මේ දෙගොල්ලන්ටමත් මේ ක්‍රමය ඔය නැකතට කලින් කරන්න පුළුවන්. බුදු ගුණ සිහි කරලා ධර්මයේ සංගරත්නේ ගුණ සිහි කරලා සතුට සිතින් විශ්වාසයෙන් යුතුව ඔගොල්ලෝ ඒ නැකතේ ඒ වැඩ කරනවා නම් ඒ වැඩ කරන්න. කවදාවත් වරදින්නේ අනිවාර්යයෙන්ම ගලන්ට හරියනවා. ඒක 100%ක් විශ්වාසයි. මොකද ඒක මම අත්දැකීමෙන්මයි කියන්නේ කවදාවත් වරදින්නේ නැති බව. එතකොට ඔයගොල්ලෝ මේ අලුතෙන් ලැබෙන එනර්ජි එකට ඔයගොල්ලන්ගේ ජීවිතය අලුතෙන් පටන් ගන්න මේ එනර්ජි එකට ඔයගොල්ලෝ විවෘත වෙන්නේ බොහොම සතුටෙන් බොහොම ආදරයෙන්. ඔයගොල්ලන්ගේ හිතේ පිරලා තියෙන්නේ තාමත්ම ඉහළ එනර්ජි එකක්. එතකොට අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ ජීවිතය සාර්ථක වෙනවා. ඔයගොල්ලන්ගේ ජීවිතේ කරන්න යන හැම වැඩකට යුක්තම සාර්ථක වෙනවා. හොඳම නැකත ඔයගොල්ලන්ට ඒ වෙලාවේ උදා වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ දේ කරලා බලන්න කරලා ඔයගොල්ලන්ට දැනුණ විදිය ඔයගලන්ට කොහොමද හැඟුනේ අන්න ඒ දේවල් මටත් කමෙන්ට් එකක් විදියට දාන්න. මොකද මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි මේ අපි වගේ අතරමං වෙලා ඉන්න ගොඩක් දෙනාට හරි තීරණයක් ගන්න. ඒ එක්කම මම තව පුංචි දෙයක් ඔයගලන්ට මේකට එකතු කරන්න කැමතියි. ඔයගොල්ලෝ බුදු ගුණ සිහි කරලා ඉවර වෙලා ඔයගොල්ලෝ අපිටම ලිපගිනි මොලවන්න මොනවා ලිපගිනි මොලවන වෙලාවට ඊට කලින් ඒකම ඔයගලන්ට පුළුවන් ඕනනම් ජයෝ මුනින්දස්ස සුබෝදි මූලේ අහෝසි මාරස්ස පරාජයෝහි උග්ගෝ සෙයුං දේව ගණාපසන්නා ඒතේන සච්චේන ජයසුමයිහං එමත්තන් ඒ තියෙන සච්චේන ජයසුතුයියං අනිත් අයටත් මේ ජයම සිද්ධ වෙන්න කියලා මේ විදිහට හිතලා ඔයගලන්ට ඕනනම් ඒක හත් පාරක් හරි 21 පාරක් හරි ඔයගොල්ලෝ කැමති විදියක් ඔයගලන්ගේ හිතට දැනෙන ශ්‍රද්ධාව දැනෙන ප්‍රමාණයට සතුට දැනෙන ප්‍රමාණයට ඔයගලන්ට මේක කියලා ඉවර වෙලා ඔයගලන්ට ඔයගලන්ගේ සුබ කටයුත්ත පටන් ගන්න පුළුවන්. ඉතින් ඒකත් ගොඩක් වැදගත් මෙතනදී අවශ්‍ය කෙනෙක්ට ඒ විදිහටත් කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මේක කරනකොට මොනම වෙලාවකවත් දෙගිඩියාවකින් හිතේ සැකයෙන් අවිශ්වාසයකින් හරියයිද දන්නේ නැහැ කෝකටත් කමක් නැහැ කරලා බලමු මේ විදිහට හිතලා කරන්න එපා. හැම වෙලේම අර මම කිව්වා වගේ හිතේ සතුට පුරවගෙන හිතේ පිරිසිදු බව පුරවගෙන හොඳ නැකත උදා කරගෙන මේක කරන්න. එතකොට ඔයගලන්ට හරි අනිවාර්යයෙන්ම හරියන බව මට විශ්වාසයි. හින්දු අයටත් මේ විදිහටම ආගම සිහි කරලා මේ විදිහටම නැකත් පිළිපදින්න පුළුවන්. අර මම කලින් කිව්වා වගේ හොඳට මතක තියාගන්න ඕන කෙනෙක්ට ඔය කියන නැකත් A කියන පාර්ශවය හරි B කියන පාර්ශවය හරි කියන දේවල් කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක කරන්න ඒක වරදින් නැහැ. ඔයගොල්ලෝ විශ්වාස කරනවා නම් ඔයගලන්ට ඒක හරියනවා. නමුත් මම මේ අද කියන්නේ එහෙම නැතුව මම වගේ අතර මං වෙච්ච අය ඉන්නවා නම් මොකද්ද කරන්න කියලා හරි තීරණයක් නැති අය ඉන්නවා නම් ඒ අය මේ කියන විදිහට කරන්න. ඔගලන්ට කවදාවත් වරදින්නේ නැහැ. අනිවාර්යයෙන්ම හරියටම හරියනවා. ඉතින් ඔගලන්ගේ සැකය ඔගලන්ගේ හිතේ තිබුණු දෙගිඩියාව අයින් වෙලා ගියා නම් ඔගලන්ට යම්කිසි තීරණයක් ගන්න හැකියාවක් ලැබුණා නම් මටත් කමෙන්ට් කරන්න ඔගලන්ට ඒ හැකියාව ලැබුණා කියලා මමත් ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම ඔගොල්ලෝ මේ දේ කරනකොට ඔගොල්ලෝ මේක බොහොම සතුටෙන් කරා නම් ඒකත් මටත් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ අවුරුදු ඉවර වුණාට පස්සේ ඔගොල්ලෝ සාර්ථක වුණා නම් ඒකත් ආපහු මේ වීඩියෝ එක පොඩ්ඩක් සේව් කරලා තියාගෙන ඉඳලා කමෙන්ට් එකක් දාන්න. මොකද මේක ගොඩක් වැදගත් වෙනවා අපේ ජීවිතයේ ඉස්සරහටත්. අපි මේ නැකත්වලට මුහුණ දෙනකොට අපිට ඇති වෙන ප්‍රශ්න නැති කරගන්න. ඉතින් එහෙමනම් උගලන්ට හිතෙනවා නම් මේ වීඩියෝ එක තව කාගේරි ජීවිතයක් සාර්ථක කරගන්න වැදගත් වෙයි කියලා. මේ වගේ නැකත් ගැන හරි තීරණ ගන්න බැරුව ඉන්න කාට හරි මේක ප්‍රයෝජනවත් වෙයි කියලා මේක ලයික් කරලා ෂෙයා කරන්න. ඒ වගේම අද මේ channel එකත් එක්ක ඔයගොල්ලෝ සම්බන්ධ වුණා නම් ඔයගලන්ටත් ඔයගලන්ගේ ජීවිතය වෙනස් විදියකට දකින්න සාර්ථක කරගන්න ඒ වගේ උවමනාවක් තියෙනවා නම් මේ channel එකත් එක්ක එකතු වෙන්න පුළුවන් subscribe කරලා. එහෙමනම් බොහොම ස්තුතියි මගෙත් එක්ක සම්බන්ධ වුණාට. අපි ආපහු මේ වගේ video එකකින් හම්බ වෙමු.